කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 693 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 547,346 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනිකව රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම අරුමයක් නොවන බව මේ පුත්කලින්ගේ හැසිරීම් වලින් පෙන්눔 කරන බවයි කිව යුත්තේ. විවිධ ප්‍රදේශවලින් වෙනදා වාර්තා වුණු ප්‍රමාණයට සාපේක්ෂව වැඩි රෝගී සංඛ්‍යාවක් වාර්තා වීමක්. මේ වැඩිවීම වුණත් අපි බරපතල ලෙස සැලකිය යුතු දෙයක්. මොකද අපිට යම් වැඩිවීමක් බලාපොරොත්තු වෙන දකින හැම අවස්ථාවකම ඒ අපේ ඒ වැඩිවීමට හේතු සාධක වෙන කාරණාව බොහෝ වෙලාවට තිබුණේ ඊට සති කිහිපයකට පෙර. ඒ නිසාම මේ වන විට රෝගීන්ගේ වැඩිවීමක් දකිනවා නම් ඒකෙන් අපිට යන්න පුළුවන් නිගමනය තමයි අපි සති කිහිපයකට පෙර කරන ලද ක්‍රියාවලියන් වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වෙනකොට මේ රෝගීන්ගේ වැඩිවීම අපි දකින්නේ. එහෙම රෝගී වැඩිවීම සමග නැවත රෝහල් පද්ධතිය සූදානම් කරන්න සිදුවේද? රෝහල් පද්ධතිය මේ වෙනකොටත් ඒ සඳහා සූදානම්. නමුත් ඒක මම හිතනවා අපේ ප්‍රශ්නෙට විසඳුමක් නොවේ. අපිට රෝගීන් අතර අපි දන්නවා දුර්වල පුද්ගලයෙකුට මේ රෝගය වැළඳුනොත් අපි මොනවා කරත් සමහර විට බරපතල අවසානයකින් තමයි කෙලවර වන්නේ. ඒ නිසාමයි අපි කියන්නේ අපිට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ රෝගයෙන් වැළඳීමෙන් වැළකී සිටීම. නොකඩවා සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි චාල්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මන්ත්‍රීවරයා පසුගිය සඳුදා දිනේදී අවසන් වරට පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇතිමුත් විනාඩි 10ක් පමණ රැඳී සිට ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියතට ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදුකර අවසන් බවද ඒ මහතා සඳහන් කළා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 16ක් ඊයේ වාර්තා වුණා. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 8ක් හා පිරිමි පුත්කලින් 8ක් ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,908 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.